Come on, let's start from now. ධර්මානුශාසන පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනී අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහසං වසේ. ධීරේන අල්ලාප සල්ලාපං තං කරේ තං ච රෝචයේ. නයං නයති මේධාවී අදුරායං නයුඤ්ජති. සුනයෝ සෙය්‍ය සෝහෝති සම්මාවුත්තෝ න කුප්පති. විනයං සෝ පජානාති සාදු තේන සමාගමෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බෝධිසම්භාර පුරණ කාලයෙහි දාන පරමත්ත පාරමී පිරු පුණ්‍යාක්මී බෝසත් චරිතයකට අයිති ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. ගාථා දෙකේ තේරුම දෙවනුව පැහැදිලි වෙනවා. මහා බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරමින් එන අතර දඹදිව්තලේ බරණැස් නුවර මහා සිටු සම්පත් ඇති නිවසක උපන්නා. උපන්න නැකතට අනුව දෙමව්පියන් නම තැබුවේ අකීර්ති පණ්ඩිත කියලා. අවුරුදු දෙකක් තුනක් ගිහින් නැගෙන කෙනෙකුත් ඇති වුණා. එතුමියට නමක් තැබුණා යසවතී කියලා. මේ දෙන්න ඉගෙන කියාගෙන තරුණ වියට පත් වෙන කාලයේ මව්කියන් අභාවයට පත් වුණා. විශාල ධනස්කන්ධයක් මේ දෙන්නට හිමි වුණා. මේ දෙන්න ඒකමතික කතා කළා. අපේ මව්පිය මුතුන් මිතු සත්මුතු පරම්පරාවක ණයයෝ විශාල ධනස්කන්ධයක් හම්බ කරලා ඒවා ඒ ඒ තැන තිබෙද්දී හිස් අතින් පරලෝ ගියා. මේවා ආරක්ෂණ ගෝපනය කරන හිටියොත් අපටත් සිද්ධ වෙන්නේ ඒ ටිකයි. අපි දෙන්න මෙයින් විශාල පින්කමක් කරමු. අපේ මව්පිය මුතුන් මිත්තන්වත් සුගතියට නිවනට යන්න හේතු වෙන පින්කමක් කරමු කියලා කටේ රජතුමාට දැනුම් දී අවසරගෙන කෝටි ප්‍රකෝටි ගණන් තිබුණු ධනය ධන භාණ්ඩාගාර සියල්ල විවෘත කරලා දුගී මංගිය අසරණ අනාථාදීන් වෙත පරිත්‍යාග කළා. මේ දෙන්න පෙරහංකඩක් තරම් ස්වල්ප දෙයක්වත් නොගෙන සියල්ල පරිත්‍යාග කොට වනගත වුණා. තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. තවක් විශාල පිරිසක් ඒ අනුව පැවිදි වීමට ආවා. නොබෝ කාලයකින් ඒ අකීර්ති පණ්ඩිත බෝසතාණන් වහන්සේ එකලාව දූපතකට වැඩම කරවා ලෞකික ධ්‍යාන අභිඥා සියල්ල ඉපදෙව්වා. එතොන්න සෙනඟ ගලාගෙන යන නිසා ලංකාවේ උතුරු කරයේ තියෙන කාර දිවයිනට වැඩියා. කරකෝලගස් කැලෑවක් ඇති මේ කාර දිවයිනේ කුඩා පන්සලක් හදාගෙන කරකෝල අහුරක් නෙලා තම්බාගෙන වළඳා ධ්‍යාන වඩනවා. එක් දිනක් කරකෝල ටික වේල් තම්බගෙන නිවෙනතුරු කුටියේ පන්සල දොරකඩ වාඩි වෙලා මෙහිම කල්පනා කළා. මම කෝටි ප්‍රකෝටි ගණන් අප්‍රමාණ ධනස්කන්ධයක් දන් දුන්නා. අද මගේ මේ කරකොල ආහාරය දෙන්න ලැබුණොත් ඒ දානිට වඩා ශ්‍රේෂ්ඨයි. හේතුව එදාට වඩා මම අද සීලවන්තයි, සමාධි සම්පන්නයි,
ඥානලාභී ප්‍රඥා සම්පන්නයි. කවුරු නමුත් ආවොත් මගේ දවල් ආහාරෙම මම දන් දෙනවා. උන්වහන්සේගේ සිතේ පැවැත්ම සක්දෙවිඳුට දැනි වහාම සැනකින් බඩගිනිකාරී මිනිස් වේශයකින් මෙවි පෙනී ආවා. බෝසතුන් වහන්සේ ඉදිරියට ගමන් කළ ස්තුති කළා. තමුන්වහන්සේ මගේ කල්යාණ මිත්‍රී. තමුන්වහන්සේට මගේ දවල් ආහාරය මම පිරිනමනවා. මගේ මේ ආහාරය පරම ධාර්මිෂ්ඨයි. මේ ආහාරය තමුන්වහන්සේට දිව්‍ය ආහාරයක් වැනි වෙලා ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. තමුන්වහන්සේ මගේ කල්යාණ මිත්‍රී. හේතුව තමුන්වහන්සේට මේ දානි දිලමන් ලෝතුරා බුදුබා පතනවා. මගේ බුදුබාට උපකාර වෙන්න පැමිණි ඔබට මේ මගේ පරිත්‍යාගය දිව්‍ය ඖෂධයක් අමාවසුවක් වැනි වේවා කියලා දන් දුන්නා. මිනිස් සිතින් සිටේ සක්දෙව් රජ ටික දුරක් ගිහින් නොපෙනී අතුරුදහන් වුණා. දෙවනි දවසෙත් තුන්වෙනි දවසෙත් එහෙම දානි දුන්නා. දවස් තුනේම ධ්‍යාන සුවයෙන් හිටියා, කෑමක් බීමක් ගත්තේ නැහැ. හතරවෙනි දවසේදී සක්දෙව් රජ අහසේ සියවසින් පෙනී හිටියා. අසා සිටියා, තාපසයන් වහන්සේ දින තුනක් සමුන්වහන්සේ නිරාහාරව නේද? මෙහෙමත් දන් දෙන්න පුළුවන්ද? අකීර්ති තාපසයන් වහන්සේ කිව්වා, සක්දෙවිඳුනි, දවසක් දෙකක් නෙමෙයි මාසයක් දෙකක් වුණත් මගේ ආහාර වේල ගන්නට පැමිණියොත් යමේ කිසිම පසුබට වීමක් නැතුව මම දන් දෙනවා. සක්දෙව් රජ ඇසුවා, තාපසයන් වහන්සේ, තමුන්නාසට විශාල ඥාති පිරිසක් හිටියා. විශාල ධනස්කන්ධයක් තිබුණා. විශාල සම්පත් තිබුණා. ඇයි තමුන්නාසේ මේ එකලාව කරකොලගස් කැලෑවකට වෙලා තවුස් දන් පුරන්නේ මොකද පැතුම කියලා? බෝසතුන් වහන්සේ කිව්ව ලස්සන කතාවක්. දුක්ඛෝ පුනබ්භවෝ සක්ක ශරීරස්සච භේදනං සම්මෝහ මරණං දුක්ඛං තස්මා සම්මාමි වාසව. සක් දෙවිඳුනි, පුන පුන ඉපදීම දුකක්. උපනුපන් තැන කෙලෙස් සහිතව මරණයට පත්වීම තවත් දුකක්. මෙන්න මේ ඉපදීමයි ජරා රෝග මරණයි නැති අජාති අජර අව්‍යාධි අශෝක අනුපායාස නිවන පිණිස මා සසුන් පිළිවෙත් පුරනවා. සක්දෙව් රජු පැහැදිලා කිව්ව තාපසයන් වහන්සේ, බොහෝ තවසෝ තවස් දන් පුරන්නේ සක්දෙවිඳ වෙන්න බඹලෝ යන්න. තමුන්නාසේගේ පැතුම නිස්සරණයි. තමුන්නාසේ වෙන නිස්සරණාධ්‍යාසය ඇති අයට උපකාර වීම අපට ලොකු පිනක්. මම සක්දෙව් රජ, තමුන්නාසේ කැමති වරමක් ඉල්ලන්න කිව්වා. අකීර්ති බෝසතාණන් වහන්සේ බොහෝම ලස්සන අදහස් කීපයක් ඉදිරිපත් කළා. වරංචේ මේ අදෝ සක්ක සම්බ භූතාන මිස්සර කෙත්තං වත්තුන් හිරඤ්ඤංචේ ගවා සන්දාස පෝරිසං යේන ජාතේ නජියන්ති සෝ දෝසෝ නුමයි වසේ. ඔය විදිහට එක එක දෙයක් පැතුවා. සක් දෙවිඳුනි, මට වරමක් දෙනවා නම් මෙවැන්නක් දෙන්න. යේන පුත්තේච දානේච ධනදඤ්ඤම් පියානි ලද්දා නරා නතප්පන්ති සෝ ලෝභෝ නුමයි වසේ. මනුෂ්‍යයන්ට මේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් රන් රිදී මුතුමැණික් ආදී වස්තු සම්භාර ලැබිලා ඇති කියන සෑහීමක් නැත්තේ යන්ද ලෝභයක් නිසාද, තෘෂ්ණාවක් නිසාද? දෙවෙනි තෘෂ්ණාවක් මගේ හිතේ නොපවතිවා. යම් දේශයක් නිසා කෙත් වතු ඉඩකඩම් යාන වාහන මිල මුදල් ගේදර අමුදරුවන් ආදී හැම දෙයකින්ම පිරිහීමට පත් වෙයිද? එවැනි ද්වේෂයක් මගේ සිතේ කවර කලකවත් පහළ නොවේවා. එවැන්නේ පස්පව් කරන දසාකුසල් කරන කලගුණ නොදන්න අසත්පුරුෂ බාල කුජලයන් ගැන අහන්ටත් නොවේවා, දකින්ටත් නොවේවා, කතා කරන්නත් නොවේවා, ඔවුන්ගේ කතාවක් මට ප්‍රියමනාප නොවේවා කියලා පැතුවා. එනනම් මේ සක්දෙවිඳු කියනවා, මේ ලෝකෙ වැඩියෙන් ඉන්නේ නැවන්න. එනිසා අය යත්තන් ප්‍රතික්ෂේප කරයි. ඒකට උන්වහන්සේ කිව්ව ලස්සන වචනයක්.
අනයන් නයති දුම්මේදෝ අදුරායන් නියුංජති දුන්නයෝ සෙය්‍යසෝ හෝති සම්මාවුත්තෝ ප්‍රකුප්පති විනයන්සෝ නජානාති සාදුතස් අදස්සන. අසත්පුරුෂ බාල පාප මිත්‍රයන් නොමඟ ගමන් කරනවා. ඇසුරු කරන්නා නොමඟට යොමු කරනවා. ධර්මයක් විනයක් හෝ දන්නේ නැහැ. ආවාදයක් අනුශාසනාවක් දුන් විට කිපෙනවා. එවැන්නෙකුගේ ආශ්‍රය නැතිකම මා යන නිවන් ගමනට උපකාරී බැවින් එවැනි පාප මිත්‍ර ආශ්‍රයෙන් මම වෙන් වී වාසය කරන්නට ඕනි. ඊළඟට මේ මාතෘකා කළ ගාථා දෙක කිව්වේ. ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහසං වසි ධීරේනං ලාප සංලාපං තං කරේ තංච රෝචී. දාන සීල භාවනාදී කුසාගස් කරන නිති පන්සිල් පොහොයට සිල්ලාදී ගුණ පුරන සමති උපාසනා භාවනා වඩන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහෙරණ වඩන සුගතියට නිවනට ගමන් කරන ඇසුරු කරන්නන් සමගට යොමු කරන එසේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සහ ඒ අනුව පවතින කල්යාණ මිත්‍රයන් ගැන අහන්ටත් ලැබේවා දකින්ටත් ලැබේවා ඇසුරු කරන්ටත් ලැබේවා කතා කරන්ටත් ලැබේවා එවැනි උතුමන්ගේ වචනේම මට ප්‍රියමනාප වේවා කියලා පැතුම්. සක්දෙව් රජතුමා ඇසු එවන්නේ බොහොම දුර්ලභයිනේ. ඒකට උන්වහන්සේ පිළිතුරු දුන්නේ නයං නයති මේධාවි ඥානවන්තයා සුමඟ ගමන් කරනවා. සුමඟට ගමන් කරවනවා. එවැගේම අදුරායන් නයුංජති වැරදි වැඩවල කවදාකවත් යොදන්නේ නැහැ කල්යාණ මිත්‍රයා. සුනයෝ සෙය්‍යසෝ හෝති යහපත් ගුණ ධර්මම උතුම් කොට ගන්නවා අයහපත් අගුණ ධර්ම ප්‍රතික්ෂේප කරනවා. විනයන්සෝ ප්‍රජානාති එයත් සැබෑවටම හික්මෙන දිනය පිළිබඳ හොඳින් දන්නවා. සාදු තේර සමාගම එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට විශාල වාසනාවක්. තවත් හැතුමක් ඉල්ලා හිටියා. සෑම උදෑසනක මට සිල්ලුතුන් වහන්සේලා නෙත පුරා දැක ගන්න ලැබේවා. සිල්ලුතුන් වහන්සේලාට දන් දීම සඳහා දිව්‍යමය ප්‍රණීත ආහාර පාන දාන වස්තු මට ලැබේවා. දන් දීමේදී දාන වස්තු අවසන් නොවේවා. දන් දීමේදී පසුතැවිල්ලක් නොවේවා. වඩ වඩා සිත පැහැදීමෙන් දන් දෙන්න ලැබේවා කියලා පැතුවා. ඊළඟට තවත් වරමක් දෙන්න අහනකොට අන්තිම වරම මෙහෙම කියා හිටියා. වරං චේමේ අදෝසක්ක සබ්බ භූතාන මිස්සර නමං පුන උපෙය්‍යාසි හේතං සක්ක වරං වරි. මට තවත් වරම් දෙනවා නම් මෙන්න මේක දෙන්න. අදින් පස්සේ දිවිහිමියෙන් තමුන් වහන්සේ මගේ හෙවනට නොපැමිණෙන් නෙමී කියන පොරොන්දු දෙන්න කිව්වා. සක්දෙව් රජ තිගැස්සුණා. අසා සිටියා තාපසයන් වහන්සේ බොහෝ තවුසු බොහෝ රජමැති ඇමැති සිටුවාදී අය වන් දකින්න බොහෝම ප්‍රාර්ථනා කරනවා. තමුන් වහන්සේගේ කිසිම ආරාධනයක් නැතුව එන මගේ ගමන ඇයි වළක්වන්නේ කියලා. ඒකට උන්වහන්සේ බොහෝම ලස්සන උත්තරයක් දුන්නා. තන්තාදිසං දේවවන්නං සම්බකාම සමිද්දිනං දිස්වා තපෝ පමජ්ජයං ඒතන්තේ දස්වනේ භයං. දෙදොලෝට අධිපති සරුව දිව්‍ය ඓශ්වර්යයෙන් පරිපූර්ණ සග්දව රජ කෙනෙක් වැනි දෙවි කෙනෙක් නිතර දැකීමේදී මගේ ධ්‍යානයට බාධාවක්, මගේ සමාපත්තියට බාධාවක්, මගේ සිතේ දෙව්ලෝ ගැන ඇලුනොත් මායන නිවන් ගමනට බාධාවක්. එනිසා දෙවි කෙනෙක්වත් මන් නිතර දැකෙන්න කැමති වන්නේ නැහැ කියන එක පහදා දුන්නා. සග්දව රජුගේ බොහෝම පැහැදිලිව කිව්වා තමුන් වහන්සේ බොහෝම පිරිසුදු චේතනාවෙන් මහානදම් පුරන් තමුන්නාසින්නේ මේ වනාන්තරේ නපුරු පක්ෂීන් මම ඉවත් කරනවා. නපුරු අමනුෂ්‍යයන් ඉවත් කරනවා. එවාගේ මේ කරකොල ගහේ කොළ වේලෙන්නේ නැති වෙන්න පණුවන කන්ද මම අදිෂ්ඨාන කරනවා. තමුන්නාසයට මේ භූමිය ක්ෂේම භූමියක් වේවා. තමුන්නාසගේ සියලු ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. මට සමා වේවා කියලා අහසට පැනගෙන ගියේ. මේ ප්‍රවෘතියේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දක් පෙරෙන වෙසක් පෝය දවසේ ඥාති සමාගමේ යමා මහ පෙළහර පාමින් දෙසූ චර්යාපිටක දේශනේට ඇති දේශනා පෙළක්. මේකට ඉන්න අකීර්ති චර්යාව. දැන් මේ අකීර්ති චර්යාවෙන් බුද්ධ වචනේ සඳහන් වුණේ
දාන පරමත්ත පාරමී කෙරෝ පුණ්‍යාත්ම ජීවිතයක් ගැනයි. දාස් තුනක් නිරාහාරව දන් දුන්න මාස දෙකක් තුනක් උනත් නිරාහාරව දන් දෙන්න උන්වහන්සේගේ සිතේ ශක්තිය තිබුණා. ඒ ජීවිතය ගැන නොබලා දානි පිරු සැටි. ඊළඟට උන්වහන්සේගේ අධ්‍යාස 6 මේ ගාථා පෙළේ කියවුණා. ලෞතුරා බුදුබාපතන කෙනෙකුට රහත් බෝධිය පසේ බෝධිය පතන කෙනෙකුට ඒ ගුණ 6 තියෙන්නට ඕනේ. අලෝභ අදහස, අදෝස අදහස, අමෝහ අදහස, නෛෂ්ක්‍රම්‍ය අදහස, ප්‍රවිමේක අදහස, නිස්සරණ අදහස. මේ අදහස් 6 තිබුණොත් තමයි නිවන් මඟ සුවසේ යාගත හැකි වෙන්නේ. ලෝභයක් නැතුව, ද්වේෂයක් නැතුව, මෝහයක් නැතුව, පාප මිත්‍රයන්ගෙන් තොරව, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, සීලවන්තව, විවේකව, සමති උපාසනා භාවනා වඩමින් යන ගමන තමයි සාර්ථකව යාගත හැකි වන්නේ. මේ වාගේ මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාතිවල කරන කුසල් තුළ පිහිටා සිටගෙන කළ අදිෂ්ඨාන බලයෙන් තමයි වෙන බෝසතාණන් වහන්සේලා මහා කල්ප 20000 30000 ආදී වශයෙන් දීර්ඝාස කාලවල මේ බුද්ධත්වයට පත් වුණා. නමුත් අපේ සතරවඥන් වහන්සේ තාම අඩු කාලයක, ඉතාම කෙටි කාලයක, ඒ අවුරුදු ලක්ෂයේ තරම් ඈත කාලවල කරන බුදු කිස 45 අවුරුද්දක් තරම් කෙටි කාලයේ කරන්න සමර්ථ වුණේ මේ විදිහට අදිෂ්ඨාන බල පිහිටුවාගෙන ඥාන සම්පන්නව ප්‍රඥා අධික බෝධිසත්ව කෙනෙක් හැටියට බෝධිසම්භාර පුරාගෙන ආපු නිසයි. උන්වහන්සේගේ ඒ බෝධිසත්ව චරිත අපට විශාල ආදර්ශයක් වෙනවා, අනුග්‍රහයක් වෙනවා, මාර්ගෝපදේශනයක් වෙනවා. දැන් අද ඉතා වැදගත් පින්කමක් මේ සිද්ධ වුණේ. අර ආසනේ කෙළවරේ වැඩ ඉන්න පූජ්‍ය ජයන්තිපුර අපි අහකේ නාගපොකුණේ ශාසන සෝමණ කියලා කලින් භාවිතාවනේ, දැන් ඒ නමගේ සිය කැමැත්තෙන් අරිය සීල කියලා නමක් දාගත්තා. ඒ ස්වාමින් වහන්සේ කොහොම ළඟින් ඇසුරු කළ ලොකු අක්කා කියලා කතා කරමින් ආදරය ඇති ඒ අක්කට ජන්මදිනයේ සිහිපත් කරමින් ඒ ප්‍රියන්ත මහත්මයා, ප්‍රියන්ත මහත්මාණන්ගේ මෑණියන්, එවාගේ මේ ලොකු අක්කගේ මේ පියාණන්, ඒ කවුරුත් එක්කාසු කරගෙන අද මේ ජන්මදිනයේ සිහිපත් කරන උතුම් අවස්ථාවක්. ඒ ස්වාමීන් වහන්සේගේ 12 වැඩම කරවා ගන්න බලාපොරොත්තු වුණා. නා වූයේ නාරන් සේනාසනේ විශේෂ වැඩසටහනක් කරන නිසා දානටි කියලා වඩම්ම ගන්න අපහසු බැවිනුයි. මේ විශේෂ ගමනක් සඳහා අපි කීපනමක් කොළඹ අම්බලන්ගොඩ දක්වා එන්න ලැබුණ. ඉතින් උන්වහන්සේලා ආපසු මේ වරිණ ගමනේදී කාලික දානමේ පින්කමක් මෙතන සිද්ධ වුණා. මට අහන්න ලැබුණ ඊයේ අරිනන්ද ස්වාමින් වහන්සේට දුරකථනයෙන් කතා කරලා තියෙනවා වඩින්න පුළුවන් වෙයිද කියලා. සමෙන් වඩින් දින්න අතර වඩින්න යදී තිබුණු කාරණය මේ තිරගල ධර්මායතනයේ සංඝ පිරිස ඊයේ ඇවිල්ලා තින නාවියෙදට. ඒත් උන්වහන්සේට වඩින කාරණේ නැවතුණා. ඒ නිසා කියලා තියෙනවා මේ වාරේ මට බැරි වුණාට මම නැවත ගජපුර සංඝ පිරිසක් එක්ක මෙතෙන් එන්න බලාපොරොත්තු වෙනවා කොළඹ හරි අම්බලන්ගොඩ හරි වඩන ගමන් කියලා. ඒ නිසා මේ මහත්මයලාගේ ඒ පුණ්‍ය සංකල්පන ඉදිරියේ තව තව මුදුන් පමුණවා ගන්න අවකාශ විවෘත වෙලා කියනවා කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා. ඒ නිසා බොහොම සැලසෙන්නට ඕන. දැන් මේ ස්වාමින් වහන්සේලා ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගෙන දෙපාදවා පීවිලේලා අසුන් පනවා වඩා හිඳුවා, ඊට ප්‍රතිමින් බුද්ධ පූජා පවත්වා, සියාපින් දානේ 2000 පිළිගන්වා වැළඳෙව්වා, වත් පිළිවෙත් පෙරෙව්වා. එයාගේ මෂ්ට පරිස්කාර හා සෙසු පිරිකර වර්ග පූජා කරන්ට යෙදුණ ආජී වස්ථමග සේලයේ සමාගන්ම කෙටි බණපදයකට සවන්දුන්න සිටින් කයින් වචනින් සිදු කරගත්ත මේ කුසල සම්භාර ධර්මය එත්ත තවත් මේ කල්්‍යාන මිත්තර පිරිසද්ද සහභාගී කරව ගත්තා. බුද්ධදාස මව්පේ දෙපළ දොස්තර චන්දිය මහත්මේලා, එවාගේම යටවර මව්පේ දෙපළ, එසේම චන්ද්‍රාරණත් මැතිණිය, වාගේ මල්කා දෙලුම් මැතිණිය, මේ ආදී හිතවත් විශාල පිරිසක් අත්‍යවශ්‍ය පිරිසක් එකතු කරගෙන මේ පින්කමේ කිසි අඩුවක් නොවන හැටියට සංවිධාන වුණා. එයින් තවත් බොහෝ දෙනෙකුට පින බෙදා දීමට අවකාශ ලැබුණා. යාපි ඉපදලා තියෙන විශාල පුණ්‍ය භාග්‍යයකි. ඒ පුණ්‍ය භාග්‍යයේ වටිනාකම අසීමිතයි.
ඒ පුණ්‍ය භාගී උතුම් නිසා තමයි අපි පතිරූප දේශ වාසයක සද්ධා බුද්ධ සම්පන්න මෞඛ්‍යංගේ දරුවන් හැටියට උපතින්ම සද්ධා බුද්ධ සම්පන්න ජීවිත ලබාගෙන උපන්නේ. ඒ උත්පත්ති ලබාගත් ජනක කර්මයට අපි උපස්ථම්මනේ කර්මයේ වශයෙන් අලුත් වෙන කුසල ධර්මයන්ගේ ශක්තිය එකතු කිරීමයි මේ ජන්මදින පින්කමින් කරන්නේ. අපි හිතනවා ආයු වර්ණ සැප බල ඥාන කියන මේ පහම මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍යයි. එතකොට මේ වාගේ පින්කම් කරන්න කුමක්ද සිද්ධ වෙන්නේ? වර්තමාන වශයෙන් සාන්දෘෂ්ටික ආනිසංස දකින්න ලැබෙනවා. මේ කුසල කර්මයෙන් දැන් සිද්ධ කළා වගේ නැවත නැවත මේක සිහිගන්වන්න සිහිගන්වන්නට අනුස්සති වශයෙන් කුසල්සිත වැඩෙනවා භාවනා මානසිකාර වශයෙන්. ඒ කුසල්සිතේ ප්‍රසාදය නිසා හෘදයේ වස්තුව පිරිසුදු වෙනවා. හෘද වස්තුවේ ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව සකල ශරීරයෙහි ධමන ජාලානුසාරයෙන් පැතිරීමෙන් මාංශ පේශියක් ගානේ ඒ පිරිසුදු ලේ පැතිරීගෙන නිරෝගී රූප කලාප උපදිනවා. ඒවා චිත්ත සමුත්ථාන, එවාගේම චිත්ත ප්‍රත්‍ය උතු සමුත්ථාන, චිත්ත ප්‍රත්‍ය ආහාර සමුත්ථාන ආදී වශයෙන් විවිධාකාරයෙන් මේ රූප කලාප නිරෝගීව පහළ වෙනවා. ඒ රූප කලාප නිරෝගීව පහළ වෙන්නේ ශරීරයේහි රෝගාතුර බාටපත් වෙමින් තියෙන රූප කලාප නිරුද්ධ වෙනවා. එනිසා ආයුෂ වැඩි වෙනවා. ආයුෂ කියන්නේ අපි ප්‍රතිසන්දි ගන්න වෙලාවේ පහළ වුණා වූ ජීවිතේන්ද්‍රිය රූපේ කියලා විශේෂ රූපයක් තියෙනවා මේ රූප කලාපවල. කාය දශක, භව දශක, වัตතු දශක කියන්නේ මේ රූප කලාපවල ජීවිතේන්ද්‍රිය රූප කලාප පිහිටා තිබෙනවා. ප්‍රතිසන්දිගෙන සති 11 ගිය තැන චක්කු දශක, සෝත දශක, ගාන දශක, ජීවා දශක කියන මේ රූප කලාපත් පහළ වුණා. ඒ කර්ම සමුත්තා රූප කලාපයන් තියෙන ජීවිතේන්ද්‍රිය තමයි ආයුෂ කියලා කියන්නේ. ඒ ජීවිතේන්ද්‍රිය රූපය පරම්පරාව දිගු කලක් පවත්වා ගැනීම පිණිස වර්තමානයේ රැස් කරන කුසල සම්භාර ධර්මය උපස්තම්භනේ වෙනවා. උපස්තම්භනේ කියන්නේ රුකු දෙනවා. එතකොට අතරමන් නොවේ තව බොහෝ කාලයක් ඒ ජනක කර්මයෙන් උපන්න ආත්මව සංඛ්‍යාත ස්කන්ධ පරම්පරා බොහෝ කාලයක් නිරුපද්‍රවතව පවත්වා ගැනීමට ඒක හේතුවක් වෙනවා. අහල ඇති අර කෝලිය ජනපදයේ දීගලම්බ ගම්මානයේහි මෞපිය දෙපළගේ කුඩා දරුවෙකුට හත් දවසක තිබුණු මාර්ගයේ පවා වැළකී ගියේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් විශේෂ පින්කමක් කරලා. හත් දවසක පිරිතකුයි හද්දාස පුරා සංඝයාට දම්පැන් පිළිගැන්වීම ආදී වතාවත් පිරීම ආදී බොහෝ කුසල් රැස් කරනකොට මාර්ගයේ ගෙවිලා අවුරුදු 120කට ආස වැඩුණා. ඒක තමයි සාන්දෘෂ්ටික ඵල විපාක කියලා කියන්නේ. නා උයන ආරණ්‍ය සේනාසනයේ මුලින්ම ආරම්භ කරපු එම්.පී. අමරසිංහ මහත්මයා මේ ගම්පහ පළාතේ බොහොම පැරණි මහත්මිය. එතුමාට වයස අවුරුදු 65දී තිබුණු සම්පත් සියල්ලම නැති ගියා. විශාල මාර්ගයකට මූණ පෑවා. එතුමා සියල්ල අත්හැර දාලා ආරණ්‍ය ගත වුණා. ආරණ්‍යයට වෙලා හතර පෝරි සිල් ගනිමින්, 13 වේලේ බුදුන් වඳිනින්, භාවනා ප්‍රගුණ කරගනිමින්, සංඝෝපස්ථාන කරමින් හිටියා. ඒ මාර්ගයේ ගෙවිලා තවත් අවුරුදු 22ක් වැඩිපුර ජීවත් වුණා. ගල්දුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායකත්වයේ දැරූ හිමිවත් සුමන කරුණාරත්න මහත්මයාට වයස 69ේදී හරියටම නැති වෙන වෙලාව පවා නියමිතව තිබුණා. ඒකට සාධකයක් වශයෙන් එක දවසේ එක වෙලාවක නැකත උපන්න තා මහත්මයේ සිටියා කොළඹ මහා භාරකාරතුමා ගුණරත්න මහත්මයා කියලා. මේ දෙන්නටම හරියටම එක දවසේ තමයි ජීවිතය අවසන් වෙන්න තිබුණේ. ඒ ගුණරත්න මහත්මයා බොහෝම උගත් කෙනෙක්, පඬිවරේ ත්‍රිපිටකය ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් ධර්මයේ හැසිරෙන්න එතුමාට ලැබිලා නැහැ. එතුමා හරියට නියමිත දවසේ මේ පරිලෝ ගියා. සුමන කරුණාත්මාත්‍ය බොහෝම බුද්ධි සම්පන්න කෙනෙක් බැවින් සමථ විපස්සනා භාවනා වඩමින් බොහෝ පින්කම්වලදී සිටියා. අන්තිමේදී තවත් අවුරුදු 16ක් වැඩිපුර ජීවත් වුණා. ඒ මක්නිසාද උපස්තම්මක කුසල් රැස්වීම නිසාර ජනක කර්මයාගේ ආයුෂ දිගුකල් පවතින්ද රුකුලක් වුණා. එන්න මේක නිසා අපේ ජීවිතයට අපි ආදරයෙන් වෙන්නට ඕන. අපි ජීවත් වුණොත් තමයි අපට නිවනට සුගතියට යන පාර යන්න ලැබෙන්නේ.
එනිසා අපේ ජීවිතය දැහැමින් පවත්වමින් ඒ ධාර්මික ජීවිතය නිරෝගී වැඩි කාලයක් ජීවත් කරවීම සඳහා අලුත් කුසල ධර්මයන්ගේ ශක්තිය අපට අවශ්‍ය වෙනවා. එයින් අපේ ජීවිතය නිරුපද්‍රවතව පවත්වාගෙන අර ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය වෙන හිංකම් කරගන්න අවකාශ ලැබෙනවා. ඒගනයි අපට ඕනකම තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ උපදේශය ඒකයි. ඒ අනුව සලකා දැන් මේ සිද්ධ කරන්ට යෙදුනා වූ සංඝෝපස්ථාන කුසලයේ මහත්ඵල මහත් ආනිසංස බාටපත් කරගන්න යෙදුන. එසේ සිදු කරගත් මේ කුසල සම්භාර ධර්මයේ මේ නිවසේ ඉද්දී අහසේ වැඩෙන්නේ. මේ කර්මාන්ත ආයතන ඉද්දී වැඩෙන්නේ සීල දෙවියොත්. සාසන ආරක්ෂක ලෝකපාල කාත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයක් සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් අනුමෝදන් වෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේත බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මෞපිය දූදරු සමිත මේ ආයතනයට සීලවාකාර ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා. පතු බෝධි ඥානවලින් සාන්ත නිවන්සෝ ලබත්වා. එසේ පින්වත් ප්‍රියන්ත මේ වීරසිංහ මැතිතුමාණන්ගේ පියාණන් වහන්සේ දැන් අවුරුද්දක් වෙනවා පසුගිය ජනවාරි මාසේ දිනයකට. ඉතින් එතුමා සිහිපත් කළ විශාල පින්කමක් කරලා තියෙනවා. නමුත් අදත් ඒ වෙනුවෙන් පින් පැමිණීම ඉතා වැදගත් බැවින් දැන් වඩා පින් පමුණුවන්න බලාපොරොත්තු වන ඒසාය පියාණන් වහන්සේටත් එවාගේම දෙපාර්ශ්වයේම සත්මුතු පරම්පරාව කහ ඊටත් අපිට උද යම්තාක් මේ පල්ලෝගේ ඥාතියෙන් යුතුත් ඒ සැමටත් මේ කුසලයත්පත් වේවා. වෙපින් මෙලෙන් ඒ සෑම දෙන භවයක් පාසාම සුභති සම්පත් විඳිමින් පාරමී සම්පූර්ණ කරගෙන පැතුව බෝධි ඥානවලින් අමා මහ නිවන්සුව ලබත්වා ආශ්‍යා කරුණාවෙන් පින් දෙමු. එසේම හිතවත් මදහත් අහිතවත් සෑම සත්වයන්ටත් මෙම කඩවත ප්‍රදේශයේ සිට අවට ගම් නගර ලංකාව දඹදිව තල මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සෝපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආරි සත්‍යාබෝධෙන් සාන්ත නිවන්සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණු. තුන්සිත පාද වාගන බුදු ශාසනයේ චිර ජීවනයේ පතමින් සංගරුවන තායු වර්ණ සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාන කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් අද ජන්මදිනයේ සිහිපත් කරන දිමුත් වීරසිංහ මහත්මියටත් විශේෂයෙන් ප්‍රියන්ත වීරසිංහ මැතිතුමා නන්ට දරුතුම්පලටත් මේ නෑනියන්ටත් අර පියාණන්ටත් අනිකුත් මේ සහභාගී වූ යටවර මවපිය දෙපළටත් එවාගේ මේ බුද්ධදාස මවපිය දෙපළ දොස්තර මහත්මයාටත් එවාගේම චන්ද්‍රාරාක්ෂ මැතිනිය මල්කා නිලුම් මැතිනිය ආදි කොට සහභාගී වූ සෑම දෙනාටමත් මෙම ආයතනයේ සේවහි නියුක්ත සේවක සේවිකාදීන්ටත් වත් පිළිවෙත් පුරා සාදුකියා සිත් පහදවාගත් සැමටත් යහත්මා වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින කොඩිවින බන්ධන ඇස්වා කටවා හෝ වහ අනාභ අයස නින්දා පහස දුක් පීඩාදී සියල්ල කිරුදුටු අඳුරුසේ විහෙත විද්වංසනේ වේවා. තමන තමන පීවරක් ගානී රත්නත්‍රේ සතු සූවිසි මහාගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කුසල් අරමුණෙන් සමාධී සිතින් මෙත් සිතින් බුදුගුණ බැලෙන් සැමදා සැපින් නින්දයාව සැපින් අවදි වේවා. නපුරු සිහෙන නොපෙනේවා. දෙවියන්ගේ බ්‍රහ්මියන්ගේ මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ දේව ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසින් අවියාවුද වලින් මනුෂ්‍යයා අමනුෂ්‍යයන්ගෙන් තිරිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසින් මැසුමඳුරුවන්ගෙන් අව්‍යස සුලං විසුකුරු සර්පාදීන්ගෙන් වාතපිතසම තුන්දසින් රාගද්දේශමෝහාදි උපක්ලේශයන්ගෙන් උපපීලක උපච්ඡේද කකුසල විපාක වාරයකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් ඉපතා සිහිනිකෙන් වටනොමන වී සරු ආරක්ෂාව සැලසේවා. කාචිත්ත පීඩාදයක් නොවී කායික මානසික සනසිල්ලේ දෙලොව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා.
ගුණනුවනින් ධනධාන්නේ යසේසුරෙන් ආයුවන්න සැපබල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහරණයෙන් සද්ධා සීල සුත ත්‍යාග ඥාන හිදි ඔත්තප් බෞසතතාව පරාක්‍රම වීර්ය ස්මෘතිය ප්‍රඥා දසවාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන්දින් ඉන්දින දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල සිතුමි නිරුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද පිරිතිරි සස්ත්‍රීක වී සමෘද්ධිමත් වේවා රින්සත් සතවර්ෂාදික කාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව දියුණුව පරලොව සුගතියේ ශාන්ත නිවන පිණිස බෝධි සම්භාර පුරා ගැනීමට තත්නත්‍රානුභාවයෙන්ම දීර්ඝාවස ලැබේවා සසල වසනාතුරු සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමී සනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සකල කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමින් දැන් වඩා පින් පමුණුවන්න ඉදං ඕ ඥාතීනං හෝතු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ